ෆෝන් එක ලක්ෂරි අයිටම් එකක් විදියට දැන් ජංගම දුරකථන යා නැතුව කිසි දෙයක් කරගන්න බැරි මට්ටමකට පත් කළා. දැන් මේ නිවුස් එක භාවිතා කරලා දුරකථන වෙළඳපොලේ මිල වැඩි කරලා ඇතිනේ. අපි නම් කිසිම වැඩිවීමක් කරලා නැහැ. මේ තීරණය ගත්තොත් මේක කොහොමද බලපාන්න පුළුවන්? මිනිස්සෙකට ඇත්තටම පර්ස් එක ගෙනිච්චේ නැතත් දැන් ෆෝන් එක ගෙනියනවා. මොකද්ද ශ්‍රේෂ්ඨට වෙන්න පුළුවන් දේ? Zoom map එක ලංකාව තුල 87%ක් පාවිච්චි කරන්නේ Android phones. සමස්තේම සීමා කරන එකක් නැණි කරනවා නම් මම මුට්ටිය දාලා බැලුවා. මහා පරිමාණව ගෙන්නන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් මේක පිටිපස්සින්. ඒත් ඔහුලඟ ස්ටොක්ස් තියෙනවා. ඔහු ආණ්ඩුවට බලපෑම් කරා මේ මේ මේක නවත්තන්න. ඔව් මම වගකීමක් අදගෙන. රජයක් වශයෙන් ලොකු ආර්ථික අර්බුදයක ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. ගෝවි මහත්තයාගේ පුතත් මේ වෙනකොට ඔන්ලයින් වලින් තමයි ඉගෙන ගන්න. අපිට ඇයි මාස 3ක් මාස 6ක් ඔය ප්‍රශ්නේ ඉවසන් ඉන්න බැරි මොකද? ජංගම දුරකථනයක් නිපදවන්නේ ඒ කාල රාමුවකට හරියන්න. ඔබනේ සංගමේ සභාපතිවරයා ඇඟිලි දික්කන්නේ කාටද එනවා? ප්ලෑන් එක තමයි ඇවිල්ලා සියලුම පොඩි පොඩි ව්‍යාපාරිකයෝ වටන්න. TRC එක ෆේල්. Google ෆෝන් එක ලංකාවට TRC එක ගේන්න පුළුවන්ද අපිට? ඒ ගේන්න බැරි. ඒ ප්‍රශ්නෙට අහන්න උත්තරය TRC එක. යා අප්ඩේට්. නමුත් ප්‍රශ්නේ තියෙන සිස්ටම් එක වෙනස් වෙලා නැහැ. සිස්ටම් එකයි වෙනස් වෙන්නේ. සිස් මොබයිල් කාර්යෝ අතේ ගේන්නේ, හෑන්ඩ් කැරි කරලා ගේනවා, අස්සේ ගහගෙන ගේනවා. ඉතින් බ්ලොක් කරන්නකෝ. ඒතකොට ප්‍රශ්න ඉවරයිනේ. ඒ දබලන්නේ. ඉතින් මගේ සාකච්ඡාවේදී ඔහම පළමුවට අනාවරණය කරන්නේ මේක මේ බ්ලොක් කිරීම පිළිබඳව. ඒ අදාළ දුරකථනේ අවුරුදු දෙකක් කියන්නේ. දැන් ඔබ බොරුවක් කිව්වොත් ඔබ ඒවක් කින් බාර ගන්න ඕන? ඕෂධ ඔබ බොරුවක් කියලා තිබුණොත් ඕෂධ වක් කින් බාර ගන්න. ඔය තියෙන මූලාශ්‍ර අරන් තියෙන TRC එකෙන් නෙමෙයි. කෑම ගේන්න අවශ්‍යයි අත්‍යවශ්‍ය බඩු ෆෝන් එකක් නෑ ඔබේ. ප්‍රමුඛතාවය දෙන්නේ මොකටද? අද 5000 කාලේ ලෝලු වලින් අපිට නිකන් ඉන්න බෑනේ. බිරිඳ ඊළඟ මාසේ 5000කුත් අපි හොයන්න ඕනේනේ. මම ෆෝන් නොවික්කත් මම ටැක්සියක ඌබ දිව්වත් මට ෆෝන් එකක් ඕනේ. ඉඩමක් ගන්න හොඳ ගෙයක් හදා ගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එකට මෞබිම ජාතික පුවත්පත වාර්තා කර තිබුණා අත්‍යවශ්‍ය නොවන සුඛෝභෝගී බඩු වලට ආනයන වැටක් කියලා මේ සඳහන් වෙලා තිබුණා ජංගම දුරකථන ටීවී ශීතකරණ ඇතුළු විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ එවැගේම සුවඳ විලවුන් හා ආලේපන සඳහා ආනයන වැටක් කියන කාරණා මේ මේ නිසා අපි ආවි බොහෝ දුරට දැනෙන මේ දෙයක් නේ ඇත්තටම මේ අපි කාටත් හෑන්ඩ් ෆෝන් එක ටැබ් එක කම්පියුටර් එක වගේ දේවල් පිළිබඳව ඒ නිසා අපි කෙලින්ම ආවේ ශ්‍රී ලංකා ජංගම දුරකථන අලෙවිකරුවන්ගේ සංගමේ සභාපතිවරයා හමු වෙන්න ඔහු සමිත සෙනරත් මහතා අයබෝන් අයබෝන් දැන් මට මුලින්ම කියන්න දැන් ජංගම දුරකථනේ මොබයිල් ෆෝන් එක මේ අපි අතේ තියෙන ෆෝන් එක සාමාන්‍යයෙන් පිළිගන්නේ ලක්ෂරි අයිටම් එකක් විදියටද නැත්නම් කොහොමද මේක කැටගරයිස් කරලා තියෙන්නේ ඔව් ඇත්තටම චමුදිත ලංකාව තුල ලක්ෂරි අයිටම් එකක් විදියට තමයි පහුගිය දවස්වල නම් මම දැක්ක පේපර්ස් දෙක තුනක කියලා තියෙනවා නමුත් ඉන්ටර්නැෂනල් කන්සියුමර් ඇසෝසියේෂන් එකෙන් නම් තියෙන්නේ මේක ඇසෙන්ෂල් භාණ්ඩයක් විදියට තමයි අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඒ කියන්නේ මේක ලක්ෂරි සුඛෝභෝගී භාණ්ඩයක් කියලා සඳහනක් නැහැ සුඛෝභෝගී භාණ්ඩයක් විදියට සඳහනක් වෙන්න විදිහක් නැහැ දැන් ජංගම දුරකථනය නැතුව කිසි දෙයක් කරගන්න බැරි මට්ටමකට පත් කරලා තියෙනවා හරි දැන් ඔබ සංගමේ සභාපතිවරයා ඔබව නිල වශයෙන් දැනුම් දීමක් කොට තාම මේ තීරණේ අරගෙන නැහැ නිල වශයෙන් ඔබට යම් කිසි නිල වශයෙන් දැනුම් දීමක් නිල වශයෙන් හෝ යම් කිසි විධිමත් ආකාරයේ දැනුම් දීමක් තිබෙනවාද ජංගම දුරකථන ශ්‍රී ලංකාවට ආනයනය කිරීම తాවකාලිකව නතර කරනවායි කියලා? ඇත්තටම කියන්න බොහොම කනගාටු කිසිම නිල වශයෙන් හෝ කිසිම විදියකින් දැනුවත් වීමක් නම් ලැබුණේ නැහැ. ඒකනේ ඔබ දන්නේ මාධ්‍ය වලින් වාර්තා වලට තොරතුරු. ඇත්තටම මාධ්‍ය වලින් වාර්තා වලින් සහ මේ සෝෂල් මීඩියා වලින් තමයි දන්නේ මම. හරි. දැන් මේ වාර්තාව ගිය පමණින් මම නිකන් අහන්නේ ඔබේ නෙට්වර්ක් එක ගැන. සාමාන්‍යයෙන් කොයිතරම් නෙට්වර්ක් එකක් මේ සංගමය ඇතුළේ ඉන්නවද මේ ෂොප්ස් වශයෙන් වගේ? ඇත්තනම් පිරිසක් ගත්තොත් එහෙම 127,000 විතර පිරිසක් ඉන්නවා අපිත් එක්ක මේ රැකියා කරන අය. රැකියා කරන සියලුම කට්ටිය. පුද්ගලෝ මේ ලංකාව වටා. දිවයින පුරා. හරි. එතකොට ඒක පෞල් වශයෙන් නෙමෙයි මේ සේවය කරන ඍජු හා වක්‍ර පුද්ගලයන්. ඍජු පුද්ගලයන්. වක්‍රය නෙමෙයි. වක්‍රය නෙමෙයි. ඩීලර්ස්ලා ඒ වගේ අය නැතුව. නෑ. හරි. දැන් මේ මොහොතේ දැන් සාමාන්‍යයෙන් වෙලෙන්දෝ ගැන අපි දන්නවන්නේ දැන් ඔබ මේ සංගමේ සභාපතිවරයා බව ඇත්ත. දැන් මේ නිවුස් එක භාවිතා කරලා මම හිතනවා ජංගම දුරකථන වෙළඳපොලේ මිල සෑහෙන වැඩි කරලා ඇතිනේ. ඇත්තටම මේ නිවුස් එක භාවිතා කරලා අපි නම් කිසිම වැඩිවීමක් කරලා නැහැ. ඇත්තටම අපිට ගොඩක් ප්‍රශ්න තිබ්බා ඉම්පෝට් කරන පැතිවලදී. මොකද අපිට අදාළ ආයතනය තමයි TRCSL කියන්නේ. විදුලි සංදේශක නියාමක කමිෂන් සභාව කියන්නේ. ඉතින් නියාමක කමිෂන් සභාවේ ගත්ත සමහර තීරණත් එක්ක අපිටත් මේ ජංගම දුරකථන ඉම්පෝට් කර ගැනීමට බැරි තත්ත්වයක් තියෙන කාලයක තමයි මේ වගේ තීරණයකට ඒගොල්ලෝ ගන්න හදනවා කියන ආරංචි ආවේ. ඒ කියන්නේ කොහොමටත් මේ මිල ඉහළ ගිහිල්ලායි තිබුණේ. එහෙමද? කොහොමටත්ම මිල ඉහළ ගිහිල්ලා තිබුණා. එක හේතුවක් තමයි මේ කොවිඩ් වසංගතයේ ලෝකයේ ගෝලීය වසංගතය. මේ වසංගතය තුළ ජංගම දුරකථන නිපදවීමට ගන්න අමුද්‍රව්‍යවල ලෝකයේ තුළ මිල වැඩිවීමක් තියෙනවා. හරි. දැන් ඔබ කියන්න යම්කිසි විදියකින්
මේ තීරණය ගත්තොත් ලංකාවට ආනයනය කරන ජංගම දුරකථන తాවකාලිකව තහනම් කරන්න නවත්වන්න. ඒ කියන්නේ තහන මේ මේ පවතින විදේශ විනිමය සංචිත පිළිබඳ ප්‍රශ්නේ ඩොලර් පිටට යාම කියන කාරණාවත් එක්ක මේක කොහොමද බලපාන්න පුළුවන්ද? නෑ යම් විදිහකින් මන් දන්නේ නැහැ. ඇත්තටම මේ ගවර්න්මන්ට් එකට දැන් ඉන්න කවුද මේ අදහස් දෙන්නේ කියලා. ජංගම දුරකථනය කියන්නේ මිනිස්සෙකුට ඇත්තටම පර්ස් එක ගෙනිච්ච නැතත් දැන් ෆෝන් එක ගෙනියනවා. මොකද ෆෝන් එකෙන් තමයි NFC හරහා දැන් බැංක් සමහර ලංකාවේ ප්‍රසිද්ධ බැංකු ගනුදෙනු කරන්න පාවිච්චි කරනවා. එතකොට බස් ටිකට්ස් ගන්න පාවිච්චි. එතකොට මේ සමහර කටි ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් ගන්නවා. එතකොට අධ්‍යාපනයේ ළමයින්ගේ අධ්‍යාපනයේ මූලිකම දේ වෙනවා. චමුදිත අපිට මේ වෙලාවේ කතා කරන්න ඕනේ. මොකද අධ්‍යාපනයේ කියන දේ රජයක් වශයෙන් අපි රජයක් විවේචනය කරILLක් නෙමෙයි මෙතන වෙන්නේ. අපි කියන්නේ මේ කොවිඩ් වසංගතයත් එක්ක ළමුන්ට පාසල් යන්න බෑ. එතකොට ළමයි ගෙවල් වල ඉන්නේ. මේ ගෙවල් වල ඉන්න ළමයින්ට අධ්‍යාපනය කරන්න තියෙන්නේ ඔන්ලයින්. අපේ ලංකාව වගේ රටක අපි Google ෂීට් එකත් එක්ක බැලුවොත් එහෙම Google සංසන්දනාත්මකව කරලා බැලුවොත් ඒගොල්ලන්ගේ තියෙනවා මේ වෙද්දී අධ්‍යාපනය සඳහා පාවිච්චි කරන Zoom map එක ලංකාව තුල 87%ක් පාවිච්චි කරන්නේ Android phones කියලා. ඒ කියන්නේ කම්පියුටර් වලින් නෙමෙයි ලංකාවේ ගොඩක් දරුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු වල නියැලෙන්නේ. ඉතින් මෙහෙව් වකවානුවක මේ කරන්න යන දේ කරොත් එහෙම ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙනවා. හරි දැන් නෑ අපි ඇත්ත කතා අපි නැවත කියනවා මේක තාම තීරණයකට ඇවිල්ලා නෑ. මාධ්‍යෙන් පළ වෙලා තිබෙන්නේ මේ පිළිබඳ තාම තීරණයකට එනවද නැද්ද කියන එක රජය ප්‍රකාශපත් කරන්නට අවශ්‍යයි. දැන් ඔබ කතා කළේ මේ තහනම తాවකාලිකව ගෙන ආවොත් එහෙම බැරි යම් හේකින් මේ සමාජයට වෙන්න පුළුවන් ප්‍රශ්නේ මොකද්ද කියන එක මොකද්ද ශ්‍රේෂ්ඨට වෙන්න පුළුවන් දේ? ක්ෂේත්‍රයට වෙන්න පුළුවන් පරිහානිය ගොඩක් දරුණුයි. ඔය රජයක් විදිහට මම දකින්න කොහොනේ තමයි මුට්ටිය දාලා බැලුවා. මේක පිටිපස්සේ ලංකාවේ ප්‍රධාන වශයෙන් වැඩ කරන කම්පැනි දෙකක් වගේ තියෙනවා. ඒකෙන් ලංකාවේ තුල මහා පරිමාණව ගෙන්නන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් මේක පිටිපස්සෙ ඉන්නවා. ඒ කියන්නේ මේ ජංගම දුරකථන ගෙන්නන. ජංගම දුරකථන සම්බන්ධව. ඒතර ඔහු මේක පිටිපස්සෙ ඉන්නවා නම් මේ පුද්ගලයා මේක තහනම් කරාට පස්සේ ඉතින් ඔහුටත් මේක දැනෙනවානේ, වැදිනවානේ. නෑ නෑ මේ චමුදිත මෙතන වෙන්න ප්‍රශ්න දෙකක් තියෙනවා. මේක සාමාන්‍ය පුද්ගලයෙක්ගේ හැම බලනවට වඩා මේක ව්‍යාපාරික කෝණේ වෙනයි. දැනට ජංගම දුරකථනයක් ලංකාවට ගේන්න එපා කියන්නේ ඇවිල්ලා ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. ඩොලර් සංචිතවල අඩුවක් තියෙනවා. ඒක හින්දා ලංකාවේ ඩොලර් එක අපි හරි විදිහට තියාගන්න ඕන හින්දා තමයි මේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කරලා තියෙන්නේ. ඒක ඒක ඒකනේ ප්‍රශ්නේ. ඒකට උත්තරයක් විදිහට නේ මේවා ගැන කල්පනා වෙනවා ඇත්තේ. හරි ඔබ කිව්ව මුට්ටිය දාලා බලනවා. මේක පිටිපස්සේ ව්‍යාපාරිකයෙක් ඉන්න මේ ශේෂ්ඨට සම්බන්ධ. මගේ ප්‍රශ්නේ උනේ මේක නැවැත්තුවොත් ඒක ඔබටත් බලපානවා. 120,000ටම බලපානවා මේ ශේෂ්ඨ ඉන්න. අර පුද්ගලට බලපානවානේ. නෑ. ඒගොල්ලෝ කියන විදිහට මේක නැවැත්තුවොත් යම් කිසි හේකින් මේගොල්ලෝ මාස 3කට තමයි 3කට හෝ 6කට තමයි නවත්තනවා කියලා කියන්නේ. ඔය කියන පුද්ගලයන් මේ වෙනකොට අවශ්‍ය දුරකථන ප්‍රමාණය රැස් කරගෙන තියෙනවා. ඒ කියන්නේ ස්ටොක් එකක් තියෙනවා. මොකද සුමාන දෙකකට කලින් මේ වෙනකන් ලංකාව තුල මේ සිටුේෂන් එකත් එක්ක ඉම්පෝට් කරන්න දුන්නේ දින 180ක ක්‍රෙඩිට් පීරියඩ් එකකට විතරයි. ඒක ඉම්පෝට් කන්ට්‍රෝල් තුමිය ට මම ඇත්තටම අද දිනත් කතා කරලා බැලුවා. ඒක දැන් සුමාන දෙකකට කලින් ඒක නැවැත්තුවා. කැමති දිනයකට මුදල් ගෙවීම පදනම මත අපිට දින 180ක් දැන් LC එකට අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. කලින් මේ වෙනකන් අපි ගේන්න ඕනේ දින 180ක් වල. ඒතකොට අපි අද ගෙන්නන ජංගම දුරකථනයට අපි දින 180කින් තමයි මුදල් ගෙවන්න ඕනේ. හැබැයි මේ වෙනකොට ඒක ඒ තීරණේ අයින් කළා. ඇයි? ඒක තමයි ප්‍රශ්නේ ජමුදිත. මෙතන ගැටලු ගොඩක් තියෙනවා. මේ තීරණේ අයින් කරලා ඒකම බැංකුවලට රජයේ බැංකුවලට LC ඕපන් කරන්න දෙන්නෙත් නැහැ. ටීටී යවන්න දෙන්නෙත් නෑ, මුදල් නෑ කියනවා. එතකොට අපි මේ අද දින අපි කතා කරන මොහොතේ වෙනකොට අපි අපේ පිටරට ඉන්න අපේ සප්ලයර්ස්ලට අපේ බඩු මිල දී ගන්න සමාගම් වලට අපි මාස 6කට ගෙන්නපු දුරකථන වල බිල් ගෙවන්න ඕනේ. ඉතින් අපි මෙතන ඩොලර් තියාගෙන අපි ගෙවන්නේ කොහොමද? හරි මෙතන මූලික කතාව ඔබ කියන ආකාරයට අර ව්‍යාපාරිකයල ලංකාවේ ස්ටොක් එකක් තියෙනවා. ලොකු ස්ටොක් එකක් ඔබ කියන්නේ ඔබට තොරතුරු තිබෙනවද? ඔව් මට තොරතුරු තියෙනවා. ඔබ වකිමක් ඇතුව කියන්නේ? ඔව් මම වගකීමක් ඇතුව කියනවා. ඒතර ඔහු ළඟ ස්ටොක්ස් තියෙනවා. ඔහු ආණ්ඩුවට බලපෑම් කරා මේ මේ මේක නවත්තන්න කියලා. බලපෑමක් කරා කියන්න අමාරුයි. එහෙනම් ඒගොල්ලන් සමහර තීරණ ආණ්ඩුව විසින් ගන්නේ මේ ක්ෂේත්‍රයට අදාළ තොරතුරක් ගන්න ඕනේ ක්ෂේත්‍රයේ නියැලෙන මිනිස්සු. ඔය මේ ප්‍රශ්නේ තියෙන ඔබ තේරුම් ගන්න අවශ්‍ය. ඔබ මේ ව්‍යාපාරයේ ඉන්න පුද්ගලෙක්. රජයක් ඉන්නේ. රජයක් වශයෙන් ලොකු ආර්ථික අර්බුදයක ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යයෙන්. ඔබට පුළුවන්ද හෙට උදේ ගිහිල්ලා LC එකක් ඕපන් කරන්න? බෑ. බෑ. එතකොට ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා පැහැදිලිව. චමුදිත මම එකඟයි. නමුත් මේ රටේ ඊට වඩා අපිට මම භාණ්ඩ වශයෙන් නම් ප්‍රකාශ කරන්නේ නැහැ. මේක එහෙම කරන එක සුබ නැ හොඳ කාර්යතාවයක් නෙමෙයි හින්දා. නමුත් අපිට මේ ජංගම දුරකථනය කියන එක මිනිසුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් වෙලා තියෙන්නේ. මොකද ඒක ඔයාටත් මටවත් නෙමෙයි චමුදිත. පල්ලෙයා ගොවි මහත්තයෙක් ඉන්නවා නම්
ඒ ගොවි මහත්තයාගේ පුතත් මේ වෙනකොට ඔන්ලයින් වලින් තමයි ඉගෙන ගන්නෙ. එතකොට දැන් අපි හිතමු දැන් මේක ලියාගමු මේ ප්‍රශ්නේ. ජංගම දුරකථන ආනයනය සීමා කරනවා නම් තම කියලා නැහැනේ මේක කරනවා කියලා කරනවා නම් සමස්තේමද එහෙම නැත්නම් කොටසක්ද? එතකොට මේක මේක පිළිබඳ අවුල කොහොමද ලියාගන්නේ? මෙන්න මේ මෙතනින් උඩ ප්‍රමාණය තමයි ගෙන්නන්න බැරි. මෙතනින් පල්ලෙහා ප්‍රමාණය සමස්තේම සීමා කරන එකක් නැහැනේ කරනවා නම්. ඔව්. චමදිත සමාවෙන් වාහනයක් ගත්තොත් අපි කියනවා මේ සීමා කරන්නේ ලක්ෂරි වාහන ඈ එන්ජින් ධාරිතාව වැඩි ඒ වගේ සීමාවකට යන්න වෙනවනේ එතකොට චමදිත මේ වාහන කතාව වගේ නෙමෙයි මේ ජංගම දුරකථන කතාව ජංගම දුරකථනයක් අරගෙන પરම්පරා ගානක් පාවිච්චි කරන්න බැහැ දැන් ජංගම දුරකථනයක් නිපදවන්නේ ඒ කාල රාමුවකට හරියන්න රැම් එක රොම් එක ඒ අදාළ ස්පෙસિෆිකේෂන්ස් දාලා තමයි ජංගම දුරකථන නිපදවන්නේ. අපි මේ නිපදවන ජංගම දුරකථනයට අදාළව තමයි මෘදුකාංග නිපදවන සමාගම් මෘදුකාංග නිපදවන්නේ. software. උදාහරණයක් විදිහට software. උදාහරණයක් විදිහට zoom map එක. දැන් අපි කවුද හිතුවේ මේ වගේ zoom map එකක් එයි කියලා මේ වගේ අපිට අවශ්‍ය වෙයි කියලා. නමුත් zoom map එකක් අවශ්‍ය වුණා. එතකොට පරණ ෆෝන් හදලා ජමුදිත අර පරණ වාහන වල අංක දෙකේ තහඩු ගහගෙන දිව්වා වගේ පරණ වාහන ෆෝන් හදාගත්තා කියලා අපිට ඒ කිසිම ඇප් එකක් පාවිච්චි කරන්න බෑ. නමුත් ඇයි ඔබ පිළිගන්නේ නැත්තේ රට ආර්ථික අර්බුදයක තියෙන වෙලාවක් ලෝකෙම ආර්ථික අර්බුදය අලුත්ම සංඛ්‍යාලය කරනවා කියනවා සාමාන්‍ය අපේ රටේ ජනතාවගේ ප්‍රමාණයට වඩා ජංගම දුරකථන මිනිසුන්ගේ අතේ තියෙනවා. එක්කෙනෙක්ගේ අතේ ෆෝන් දෙක තුන තියෙනවා. ඉතින් අපිට ඇයි මාස 3ක් මාස 6ක් ওই ප්‍රශ්නේ ඉවසන් ඉන්න බැරි මොකද? මොකද ප්‍රශ්නේ මාස දෙකක් තුනක් ඉවසන් ඉන්න එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ නිසි ක්‍රමවේදයක් අනුගමනය කරලා නිසි සැලසුමකට අනුව සිදු කරන ක්‍රියාවලියක් නම් අපේ සම්පූර්ණ සහයෝගය ඒ සඳහා දෙනවා කිසිම ඒක ගැන කිසිම චකිතයක් නැහැ ඉතින් එහෙමනම් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ලංකාවට දුරකථනයක් ගෙන්නනකොට මේගොල්ල කොහොමද ආනයනේ සීමා කරන්නේ HS කෝඩ් එක બ્લોක් කරලා ලංකාවට යම් කිසි පුද්ගලෙක් දුරකථනයක් ගේනවා නම් ඒ දුරකථනයට අදාළ HS කෝඩ් එකක් තියෙනවා. ඒ HS කෝඩ් එක චමුදිත කස්ටම් එකේ. ඒක රේගුවට අයිති HS කෝඩ්. ඒ HS කෝඩ් එක යටතේ තමයි රේගුවෙන් මේකට අවශ්‍ය බද්ද කොපමණද කියලා තීරණය කරලා තියෙන්නේ. ෆෝන් එකේ වර්ගය අනුව. නෑ ෆෝන් එකේ වර්ගය අනුව නෙමෙයි. එහෙනම් ඒ HS කෝඩ් එක සියලුම ෆෝන් වලට ඒ HS කෝඩ් එකයි තියෙන්නේ පොදුයි. එතකොට රටක් විදිහට අපි කොහොමද මේ ෆෝන් එක ගේන්න එපා මේ මොඩල් එක ගේන්න එපා ලක්ෂයට පල්ලෙහා ෆෝන් ගේන්න ලක්ෂයට වැඩි ෆෝන් ගේන්න එපා. ඉතින් එහෙමනම් ඉතින් විවිධ HS කෝඩ් හඳුනලා දෙන්න වෙනවා. ඒක කරගන්න පුළුවන් වැඩක් නෙමෙයි ජමුදිත. ප්‍රායෝගිකව කරන්න බෑ. ප්‍රායෝගිකව කරන්න බෑ මොකද ඊට වඩා ප්‍රායෝගිකව කර යුතු තැන් ගොඩක් තියෙනවා. ඔබ TRC එකේ ඖෂධත් සමග කතා කරාද දුරකථනයෙන් හරි මොකක් මෙහෙම එකක් කතාවක් යනවා මොකද්ද මේ කියලා හරි? දැන් මේක වෙන්න කලින් මම කතා කරා මේ සේනානායක ඔෆිස් එකට කියලා ඇත්තටම ඔහු හොඳ දර්ශනයක් තියෙන මිනිසෙක් ඒක පුද්ගලයෙක් ඒක මම කියන්න ඕනේ. එතකොට මේ එකම ප්‍රශ්නේ තියෙන්නේ මේ සාකච්ඡාව තුලදී TRC එක තුල අපි කොහොමද අලුත් ටෙක්නොලොජියකට යන්නේ කියන එක පිළිබඳ කිසිම ප්ලෑනක් නැහැ. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ තාම යල් පැන ගිය ක්‍රමවේද. TRC ඇතුලේ. TRC ඇතුලේ. මම බය නැතුව කියනවා ඒකවල පාවිච්චි කරන්නේ නැහැ. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම යම් කිසි පුද්ගලයෙ යම් සමාගමක් විසින් අපි උදාහරණයක් විදියට Apple සමාගම ගමුකෝ. Apple සමාගම යම් දුරකථනයක් නිපදෙව්වොත් ඒ නිපදවන දුරකථනය සඳහා ලංකාවට ඒගොල්ලෝ ගැලපෙන දුරකථන මාදිලිය තමයි ලංකාවට එවන්නේ. ඒ කියන්නේ Apple අපි iPhone 12 කියවල 12 එක වෙන්නේ නැහැ. 12 එකේ model number එකක් තියෙනවා. ඒක තමයි ලංකාවට ගැලපෙන්නේ. ඒ phone එක ලංකාවට ගේනකොට ඒක තමයි ලංකාවට ගැලපෙන්නේ කියලා standard type approval එකක් ගන්න ඕනේ. ඒ type approval එකට දිය යුතු සහතික තියෙනවා. CE එක, tag එක, සායක, ඒ වගේ සහතික කීපයක් තියෙනවා. ඊට අමතරව සාම්පල් දුරකථනයක් දිය යුතුයි. මෙම සාම්පල් දුරකථනය සියලුම දේවල් ලබා දෙන්නේ මව් සමාගම විසින් තමයි TRCSL එකට එවන්නේ. ඔව් ඉතින් ඔබ දෙන්න ඕනේ නැහැ නේ? අපි දෙන්න අවශ්‍ය නැහැ. ඒක මව් සමාගම විසින් TRCSL එකට. මේ මේ වෙනම ශ්‍රී ලංකාවේ ඩීලර්ස්ලා දෙන්න අවශ්‍ය නැහැ නේ? අවශ්‍ය නැහැ. නමුත් දැන් වෙලා තින්නේ අර කියපු දේ කන පිට කියලා අපි මුලින් කතා කරපු දෙනට ආයෙමු යම් කිසි පුද්ගලයෙක් අපේ මේ ඉන්ඩස්ට්‍රියේ මොනොපොලි එක. ඒ කියන්නේ මේ ඒකාධිපතියෙක් වෙන්න යම් ප්ලෑන් එකක් මේ ක්‍රියාත්මක කරILLක් වෙන්නේ. මොකද ප්ලෑන් එක? ප්ලෑන් එක තමයි ඇවිල්ලා සියලුම පොඩි පොඩි ව්‍යාපාරිකයෝ වටන්න. ඉතින් ඔබනේ සංගමේ සභාපතිවරයා. ඒතර ඔබ කතා ඇඟිලි දික් කරන්නේ කාටද එහෙනම්? මම ඔබේ සංගමේ මිනිස් ඉන්න සමාජිකයෙක්ද? නෑ අපේ සංගමේ ඔහු ඇත්තටම සමාජිකයෙක් නෙමෙයි. එහෙම කියන පුද්ගලයන් සමාජිකයෙක් නෙමෙයි. නමුත් මෙතනදී ප්‍රශ්න වෙලා තියෙන්නේ TRCSL එකත් එක්ක සමහර තියෙන ඔය කතා කරපු type of approval එකේදී ඒ මව් සමාගම විසින් යොදවන ලද සහතිකපත් පවා අපි නැවත අපෙන් ඉල්ලන තත්ත්වයටපත් වෙනවා. ඔය කියන පුද්ගලයා කලින් කියපු පුද්ගලයා දෙන්නම එකක්ද? එකෙනෙක්ද? ඔව් එක්කෙනෙක්. එක්කෙනෙක්. ඒතර ඔහු සහ TRCSL එකත් එක්ක මොකක් හරි යට ඩීල් එකක්ද මේ යන්නේ? ඩීල් එකක් කියන්න බෑ මොකද මට ඒකට සාක්ෂියක් නැහැ නේ. එහෙනම්
ඒ වුණාට යන ක්‍රමවේදය අනුව මට ගැළපීමක් අපිට සිතා ගන්න පුළුවන් අපේ සංගමය තුළ අපි කතිකාව අපි අපිට තේරුම් ගන්න පුළුවන් ඉතින් මේ මෙතන පොඩි පොඩි ගැළපීම් තියෙනවා කියලා මොකද මෙච්චර දින 180කට දාලා තිබ්බ ඉම්පෝට් ලයිසන් එක එකපාර්ට් අයින් කරනවා අයින් කරනවත් එක්කම ඇවිල්ලා මොකද්ද ඔබ කියන්නේ එහෙනම් මේක මොකක් හරි අතයට ගනුදෙනුවක්ද මොකද්ද ඩීල් එකකුත් නෙමෙයි වෙන යම් කිසි සම්බන්ධයක්ත් තියෙන මොකද්ද ඔබ අදහස් කරන්නේ මෙතන වෙන්න පුළුවන් මොකද්ද මම අහන්නේ සමිත සෙන්රත් කියලා ශ්‍රී ලංකා ජංගම දුරකථන අලිවිකරුවන්ගේ සංගමේ සභාපතිගෙන් මේක ඔව් ඒ මම කියන්නේ මේ ඇවිල්ලා ආණ්ඩුව විසින් මුට්ටිය දාලා බලපු ක්‍රමයකයක් යන්නේ හේතුව තමයි මේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් අත්‍යවශ්‍ය නොවන කියලා අදහස් කරාම චමුදිත ඔයා හිතන්නේ අපි කොහොමද ඉදිරියේදී රටක් විදියට ඉදිරි අනාගතේ දරුවන් ටෙක්නොලොජියකට දුවන්නේ ඔබ කියනවා TRCSL එක විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යල්පැන ගිය ආයතනයක් මම ඖෂධ සාකච්ඡාවට ලක් කර තුන අවස්ථා දෙකක් ඔහු හරි අප්ඩේටඩ් මිනිස්සෙක් ඔහු ටෙක්නොලොජියකත් එක්ක ඉන්න ඉතාම විශිෂ්ට දැනුමක් තියෙන කෙනෙක් එතකොට උඩ ඉන්න පුද්ගලයා එහෙමනම් ඔබ කොහොමද කියන TRC එක මම ඇත්තටම කියන්නේ මම කියන්නේ TRCSL එක යල්පෙන ගිය ආයතනයක් කියලා නෙමෙයි මම කියන්නේ ඖෂධ සේනානායක කියන මහත්මයා අවිල්ල ඇත්තටම මෙතනට ගැලපෙන මහත්මයෙක්. එයා හරි අප්ඩේටඩ් මිනිහෙක්. එයා ඒක දේ සම්පූර්ණ එයා අප්ඩේට් වෙලා වැඩක් නැහැ. එයා අප්ඩේට් නමුත් ප්‍රශ්නේ තියෙන සිස්ටම් එක වෙනස් වෙලා නැහැ. සිස්ටම් එකයි වෙනස් වෙන්නේ. සිස්ටම් එක වෙනස් කරන්න ඖෂධ සේනානායක අසමත් වෙලා තියෙනවා. මං හිතනවා මට කියන්න පුළුවන් මේ යන විදිහට නම් දැන් අවුරුදු දෙකක් විතර කිට්ටුයිනේ. ඔව්. අසමත් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒක TRC එක ෆේල්. ඉතින් චමුදිත Google සමාගම හඳුන්වලා දීපු ෆෝන් එක Google ෆෝන් එක ලංකාවට TRC එක ගේන්න පුළුවන්ද අපිට? ඇයි ගේන්න බැරි? අහන්න ඕනේ වශදලේ. ඒක ප්‍රශ්නෙට අහන්න ඕනේ උත්තරය TRC එකේ. දැන් මෙහෙම සංගමයක් වශයෙන් ගිහිල්ලා ඔබ වාඩිලා සාකච්ඡා කරේ නැද්ද ඔහුත් සමග? චමුදිත මම කීප විටක් සාකච්ඡා කරා. ඒක පෞද්ගලික සාකච්ඡා මට්ටමින් ගිය සාකච්ඡාව. සංගමයක් වශයෙන් සාකච්ඡා කරන්න TRC එකට කතා කරපුවාම TRC එකේ මිස්ටර් ඕෂද්දට තැනට යනකම් ඉන්න තැනකින් කිසිම සහයෝගයක් අනිත් ආයතනවල ඉන්නේ නැහැ. අනිත් මේ කට්ටියකින් නැහැ. හරි අපි අවසන් කරමු. යම් කිසි විදියකින් ආනයනය කරන සීමාවන් පැනවුවෝ හොත් යම් කිසි විදියකින් හැබැයි එල්ලවන චෝදනාව මේ ජංගම දුරකථන මොබයිල් කාර්යෝ අතේ ගේන්නේ හෑන්ඩ් කැරි කරලා ගේනවා අස්සේ ගහගෙන ගේනවා මේ ගෙනල්ලා ෆෝන් ටික වෙනම ගේනවා බොක්ස් එක වෙනම ගේනවා මේ ඇසෙම්බල් මේ එකතු ෆෝන් ඇසෙම්බල් කරනවා කියලා නෙමෙයි මේ කරනවා මේගොල්ලා කරන ජාවා ආරං දන්නේ මේගොල්ලා කොහොම හරි බවුට් ටික ලංකාවට ගේනවා කියන එක ඔව වෙන්නේ නැද්ද TRC එක අපි කෙලින්ම අහන්නේ TRC එක ගෙනාවනේ TRC අප්‍රූවල් නැත්තම් ෆෝන් එක બ્લોක් කරනවා කියලා ඉතින් બ્લોක් කරන්නකෝ එතකොට ප්‍රශ්න ඉවරයිනේ ඒ දඟලන්නේ બ્લોක් කරන්න අපිත් කියන්නේ બ્લોක් කරන්න කියලා. ඇයි બ્લોක් කරන්න තු වටේ යන්නේ? ඒ වටේ යන හින්දා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඇයි બ્લોක් කරන්නේ නැත්තේ කියන්නේ දැන්? ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ TRC එකේ. ඒක තමයි අපිත් අහන ප්‍රශ්නේ. બ્લોක් කරා නම් චමුදිත මෙතනදී ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙන අයිටම් මොබයිල් ෆෝන් එක බ්ලොක් කරනවා කිය කිය දඟලනවා. ඇයි ඇයි ඉතින් මගේ සාකච්ඡාවේදී ඔහම පළමුවට අනාවරණය කරන්නේ මේක මේ බ්ලොක් කිරීම පිළිබඳව. ඉතින් ඇයි ඒක බ්ලොක් වෙන්නේ නැත්තේ? ඉතින් චමුදිත මම කවවත් විවේචනය කරනවා නෙමෙයි. TRC එකේ මිස්ටර් සේනානායක ඔබතුමාගේ සාකච්ඡාව මම දැක්කා. ඒකෙදි කියනවා මම උදාහරණයක් කියන්නේ ටයිප් අප්‍රූවල් එකක් ගද්දී ජංගම දුරකථනයේ සාම්පල් එකක් රඳවා ගැනීමක් සිදු කරන්නේ නැහැ කියලා ඔබට මතකද? කිව්වා. ඔව්. හරි. ඉතින් ඒ තුමා දන්නේත් නැතුව එතුමට පල්ලෙහා ඉන්න ලනදාරින් කියනවා ඒ අදාළ දුරකථනේ අවුරුදු දෙකක් තියෙනවා දැන් මම කොහොමද සමිත සෙනරත් සංගමේ සභාපතිවරයා විශ්වාස කරන්නද විදුලි සංදේශ නියාමන කොමිෂමේ සභාපති විශ්වාස කරන්නේ මල්ලංග වීඩියෝ එක තියෙනවා ඔහු කිව්වා තියාගන්නේ නැහැ කියලා චමුදිත මම ඊටාම සාක්ෂි එක්ක කියන්නේ ඔයාට පුළුවන් දැන් ඔන්ලයින් එකට ගිහිල්ලා චෙක් කරන්න ඒකෙදි පහම පැහැදිලිව කියලා තිනවා සාම්පල් දෙන ෆෝන් එක අවුරුදු දෙකක් ඒගොල්ලෝ තියාගන්න දැන් මේ කතාව සමාජයට යනවා මේ ඔය දෙන්නගෙන් බොරුවක් කිව්වොත් කෙනෙක් ඖෂධවට අවස්ථා තියෙනවා මේක සමිත සෙනරත් බොරුවක් කිව්වේ කියලා කියන්න ඖෂධත් මං අවස්ථාව දෙන ඖෂධ මගේ සාකච්ඡාවේ කියලා තියෙනවා මේක තියාගන්නේ නැහැ කියන එක මං ඇහුවා අවුරුදු දෙකක් තියාගන්නවද කියලා ඔබ බොරුවක් කිව්වොත් ඔබ ඒ වක්කීම් බාර ගන්න ඕන ඖෂධ ඔබ බොරුවක් කියලා තිබුණොත් ඖෂධ වක්කීම් බාර ගන්නවා ඖෂධ සේනානායක ගාව දැක්මක් තියෙනවා ඒ දැක්මට අනුව අනිත් නිලධාරීනුත් වැඩ කරන්න ඕනේ තනි අතින් අප්පුඩි ගහන්න බෑ මම කියන්නේ මේ ගත්ත TRC මොබයිල් ෆෝන්ස් ඉම්පෝට් කරන්න නවත්තනවා කියන චමුදිත ඔය ආරංචි ආපු ගමන් මම මටේට කෝල්ස් කීපයක් අරන් බැලුවා ඔය තියෙන මූලාශ්‍ර අරන් තියෙන TRC එකෙන් නෙමෙයි ඔය සියලුම මූලාශ්‍ර අරන් තියෙන ඉම්පෝට් කන්ට්‍රෝල් එකනේ කස්ටම්ස් එකනේ ඉතින් දැනුවත් කරන්න ඕනේ TRC හරි අපි අවසන් කරමු යම් කිසි විදිහකින් ලංකාවේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා ඒක ඇත්ත අපිට නෑ කියන්න බෑ අපේ සංචිත අඩුවෙමින් එනවා ණය ගෙවන්න ඕනේ ප්‍රශ්න තියෙනවා යම් කිසි විදිහකින් මේම තීරණයකට එන්න උනොත් බැරි වෙලා හරි එහෙනම් දැන් ගොඩක් ආනයන සීමා ක්‍රම යන්නේ වෙන්න උනොත් ඔව් මොකක් වෙයිද අපිට
ඇත්තටම ජංගම දුරකතනයක් කියන්නේ අපිට අර කලින් කතා කරගත්ත අත්‍යවශ්‍ය භාණ්ඩයක් මේ කානායනය කිරිල්ල සීමා වුණොත් එම අපි ඇත්තටම ආපස්සට එනවා චමුදිත මම විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මේ කානායනය නැවැත්තුවා කියලා ලෝකේ ජංගම දුරකතන නිපදවන සමාගම් අලුත් ටෙක්නොලොජි අලුත් විදි දේවල් නිපදවීම නවත්තන්නේ නැහැ එතකොට අපි මොකද්ද වෙන්නේ අපි රටක් විදිහට තව පල්ලෙහාට එනවා රටක් විදිහට අපි මොනවද කරන්න ඕනේ තාක්ෂණයත් එක්ක යන්න ඕනේ තාක්ෂණයත් එක්ක නැතුව අපි එක දණ පල් වෙලා හිටියොත් අපිට කවදාවත් මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න බෑ මේ ඩොලර් බිලියන 4.6යි සංජිත තියෙන මාස 3කට ඇති වෙන්නේ එකෙන් 1.6ක් මේ මාසේ ගෙවන්න තියෙනවා එතකොට ජංගම දුරකථනය ඔබ කිව්වා පර්ස් එක නැතත් හෑන්ඩ්ෆෝන් එක අරයි යනවා හැබැයි සංජිත අපි තියාගන්න අවශ්‍ය කන්න බොන්න කෑම ටික ගෙන්න නුන ඉස්සෙල්ලා ඉතින් චමුදිදේ කෑම ගෙන්නන්නත් ෆෝන් එක ඕනේනේ ෆෝන් එක නැතුව මොනවද කරන්න පුළුවන් කියන්නේ නෑ මම කියන්නේ ඔන්ලයින් ගෙදරින්දලා කොහේ හරි කාගිල් ස්කිල්ස් වලින් ගෙන්න එක නෙමෙයි රටට මේ ගෙන්න අවශ්‍යතාවයට ඉතින් අපි දැන් හාල්ම ගෙනනවා මෙට්‍රික් ටොන් ලක්ෂයක් එතකොට වෙන සල්ලි තියාගන්න අවශ්‍ය ඉතින් අපි කියන්නේ අපේ සප්ලයර්ස්ලා අපි ඉම්පෝටර්ස්ලා විදිහට කතා කරොත් අපේ සප්ලයර්ස්ලා දෙනවා නම් අවුරුද්දක ක්‍රෙඩිට් එකක් ඉතින් ආණ්ඩුවට බරක් නැහැ නේ අපි සල්ලි ගෙවන්නේ අවුරුද්දකින් මට කියන්න ඔබ අතේ රුපියල් 5000ක් තියෙනවා බිරින්ද කිනෝ ගෙදරට කෑම ගේන 5000 මේ උදාහරණ ගත්තේ මේක විහිළුවට ගන්න ඕනේ නැහැ උදාහරණ ගත්තේ 5000ෙන් කෑම ගේන්න අවශ්‍යයි අත්‍යවශ්‍ය බඩු ෆෝන් එකක් නැහැ ඔබේ ප්‍රමුඛතාවය දෙන්නේ මොකටද ගෙදර චමුදිත ඔය අහපු ප්‍රශ්නේ හරි මම පිළිගන්නවා ප්‍රමුඛතාව දෙන්න ඕනේ කෑම බීම වලට තමයි හරිද ඒ වුණාට ජංගම දුරකථනය කියන භාණ්ඩය essential ඒ කියන්නේ අත්‍යවශ්‍ය ගණයට වැටෙන්නේ කෑමට සාපේක්ෂවම දැන් මේ පැවතගෙන තත්ත්වයක් එක්ක ගෝලීය වසංගතයක් එක්ක අපේ සියලුම එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා ඊළඟ 5000 හොයන්න අද 5000 කාලේ ලෝලු වලින් අපිට නිකන් ඉන්න බෑනේ බිරිඳ ඊළඟ මාසේ 5000කුත් අපි හොයන්න ඕනේනේ ඒ 5000 හොයන්නේ කොහොමද සාමාන්‍ය මේ මම කතා කරන්නේ මම ජංගම දුරකතන සංගමේ සභාපති විදිහට නෙමෙයි මේ කතා කරන්නේ මම ඇවිල්ලා ස්වාමි පුරුෂයෙක් මගේ දරුවන්ගේ තාත්තා කෙනෙක් විදිහට ඊළඟ 5000 හොයන්න නම් මම ෆෝන් නොවික්කත් මම ටැක්සියක ඌබ දිව්වත් මට ෆෝන් එකක් ඕනේ මම නැතුව කොහොමද මම ඌබ දුවන්නේ ටෙක්නොලොජි එක නැතුව මට අපිට ගමනක් නැහැ රටක් විදිහට ජනාධිපතිතුමා 2019 ඔක්තෝබර් 23 වෙනිදා මට මතක විදිහට දිනේ ඔක්තෝබර් මාසේ දිනයක් කියලා තියෙනවා එතුමගේ මේකේ තාක්ෂණයත් එක්ක අපි යන්න ඕනේ ඒක සඳහා එතුමගේ සම්පූර්ණ දායකත්වය දෙවෙනවා කියලා. නමුත් එතුමා බලාපොරොත්තු නොවුන විදිහට මෙතන ප්‍රශ්න කීපයක් පැන නැගලා තියෙනවා. හැබැයි මට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවා මේ දේවල් මේ බොහොම අදුෂමාන තීරණ ගන්න තේරෙන්නේ නැති මොනවා හෝ යම් මේකින් මේ මුට්ටි දාලා බැලිල්ලක් තමයි මේ යන්නේ කියලා. හොඳයි බොහොමත්ම ස්තුතියි ශ්‍රී ලංකාවට ජංගම දුරකතන ආනයනය තාවකාලිකව නතර කරයිද නැද්ද? නිල වශයෙන් තීරණයක් අරගෙන නැහැ. ඊට පෙර ආතුව අපේ ශ්‍රී ලංකා ජංගම දුරකතන අලෙවිකරුවන්ගේ සංගමේ සභාපති සමිත සෙනරත් මහතා සමග මේ ශේෂ්ත්‍රීය පිළිබඳව කතා කරලා එහෙම තීරණයක් ගත්තොත් මොකක් වෙයිද කියන කාරණාව ගැන. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.